එහෙනම් දැන් කොයි වෙලේ කාට කොහොම මොන ලෙඩේ හැදේ කියලා දන්නවද? මේ කතා කරන මේක දැන් බහක් ගාලා මැරෙන්න පුළුවන්. නෑ කියන්නේද? ආ ඉතින් මම මේ වෙදකම් කරා කියලා නෑ පුතා. මාත් මේ සමාජයේ ජීවත් වෙන්නේ. ඉතින් මටත් මොන ලෙඩ ඇඟේ තියෙනවද කියලා දන්නවද? මං කියන මට වහක් දීලා තියෙනවා කියලා. පුතේ ඇඟ ඇතුළේ මොනවද ලාද කවුද දන්නවද? ඈ? මෙහෙම එකක් තියෙනවා තමයි. මේක ඉල්ලගෙන ඉඳි බිමුණ ගියත් මැරෙන්න බලා. දැනුත් ඔය වෙදකම නවත්තපම මරනවා කියලාත් වෙන පැතිවලුත් බලා මේ ගොඩක් ඉන්නවා. ඒ ඔක්කොම තියෙන තමා මම මේ වෙදකම් කරන්නේ. මා විතරක් නෙමෙයි මේ වීඩියෝ දාන්නත් එපා කියලා මෙයාවත් මරනවා කියලා. මෙයාගේ දරුවා මෙයා විතර දූෂණය කරනවා කියලා. රටේ දැන් කෝල් කර කර. පුදුම අවශ්‍යතාවයක් තියෙන මේක මේ නවත්තන්න. මෙහෙම එකක් තියෙනවා පුතා. මට අර මේක නවත්තන්න බෑ කියලා. ඔයාලා හිතන කී දෙනෙක් මේක නවත්තන්න බලන් ඉඳනවාද? බෑ පුතා බෑ. ඒ වුණාට පුතා මේ තෙල් ටික බෝලා මං බැලුම් ගල කියන මාධ්‍යෙන් දාන්න ඉඳලා මේ තෙල් බොණ්ඩ දීලා වෙදකම් කරේ. පිළිකාවට එකපාරයි මාර්ගමින් කියනවා නෝමල් ඔක්කොම එහෙම උනේ වැඩ 100ට 2යි 3යි පුතා මිත්තල අහපම් මං ගාවට ආවේ. ඉස්සර මං වෙදකම් කාදී. සීනි වලට එනවා නම් 100ක් බැලුවොත් දෙන්නයි යහපව් වෙන්නේ. අනිත් ඔක්කොම එකෙන්ම හොඳයි. නමුත් පහර ගැහුවේ මෙන්න මේකට පුතා තෙල් එක බොණ්ඩ දීලා වෙදකම් කරන කර ලොකු බල මේකක් ගැහුවා. බැලුම් ගලෙන් ගැහුවා. ලෙඩු දෙන්නේ අස්පනා පිට මැරනවා කියලා. මගේ අතින් ලෙඩු එකක් අම්මරලා නැහැ පුතා මේ තාක් මන් දැනුවත්. නමුත් අස්පන අපිට මරනවා කියලා මාධ්‍යෙම දානවා. ඉතින් තේරුම් ගල එතකොට මේ මාධ්‍ය කාගේ වුණායි පාගන්ද මේ කරන්නේ? අපේ දේවල් නැති කරන්න නේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක අපිට දාන විදිහට පේන්නේ ඇත්ත නේ. මාධ්‍ය කියන්නේ විශ්වාසිතාවු දෙකක් නතරන් දිලිතුමත් ඉන්න කාලෙත් කරන්නේ නැහැ කියලා එහෙම තමයි ඇත්ත. කවුද? එහෙම කියන්නේ මාධ්‍ය. මොකද කියන්නේ? විශ්වාසිතාවු දෙකක් නෑ කරන්නේ ඊට පස්සේ ඕනේ නැති කියලා එහෙම කියලා කියනවා. මන්ද? මාත් එහෙම දිලිතුමත් ඉන්නකම් කරනවා. මං කරන්නේ කද? දැන් මාධ්‍යෙන් කියනවාද? එහෙම කියන්නේ. එහෙම රටේ යනවා ආරච්චි. ආ එහෙම කියනවා. මම නම් දන්නේ නැහැ. ඉතින් මම මේක පටන් ගත්තේ මොකක්ද දන්නවද කිව්වේ පුතේ? ඕක මාසෙයි කිව්වා. ඊට පස්සේ කෝ අපෝක නැහැ තව මාස 3යි කිව්වා. නැහැ. ඊට පස්සේ ඕක නැහැ මාස 6යි කිව්වා. ඒ කියපුම්ම කියලා නැහැ නැහැ අවුරුද්දයි. අප්පට දිනුන අවුරුද්ද ඉවරයි කටවල් කුකල් ඔක්කොම වහගෙන ඉන්නේ පුතේ. දැන් මේ වෙනකන්. ඈ කටවල් කුකල් වහගෙන ඉන්නේ කතා කරන්න එපා. දැන් අවුරුදු 6කුත් පැන්නා. මමයි පුතා අවස්ථා 10කේ 2000 පයින්කට මමයි නවත්තන්නේ මෙතන සෙනක. ඒතකොට දෙයක් ඔළුවක් තියෙනවා උඹලා තේරුම් ගන්න ඉන්නවා. මං ආසම් උඹලා මේක ගන්නව නම් තමයි නොගන්නකොට මං කැමති නැහැ මේක කරන්න. වෙදකම කරන්නවත් ආස නැහැ උඹලා ගන්නත් නම් හරියට.